अनार का पहाड़ के एक कंगा हो या फिर हैं मगधा पड़ा कहाँ है हरी मामा आ रहे लोग का मारे वाहन ही करते हैं मैं तो नहीं तो कितने टाइम हाँ दिक्कत है अप्पा ची मैं पार आ रहा है मैं पार कहाँ से मैं अब पार यू इकड़ अपने से कर मैं कहीं तो मैं जाने मैं कहीं कहाँ भी जाने को हाँ जाने මේකෙන් යන්න තියෙන්නේ පාරට. ගෙදරට යන්නේ මේකේ. හැමදාම ඉතින් මේ වැස්ස තෙමිතිමි කොහොම මේ යන්නේ? එහෙම තමයි ඉතින් මොකද කිව්වේ? සංසාරෝ. හා. කොලෙන් ගහන්නේ මෙහෙම තමයි කියන්නේ. හ්ම්. යනවා. සංසාරෝ වර්තාවුත් දාන්නම් යනවා. යනවා. නිස්සනව නේද මේ හරිය? අම්මෝ මෙහෙ මේ වයින්ද යන්නේ? ඔව් සර්. ගෙදරට යන්නේ මෙහෙම? ඔව්. කවුද මේ මහත්තයා දෙන්නේ? ඔව් මහත්තයා. හ්ම්. මේ මොකක්ද අම්මා මේ? මේ টয়লেট එකක් නේ හරලා තියෙනවා මේ. টয়লেট එකද? මේක තමයි ගෙදර. ආ මේක තමයි ගෙදර. අරකද ගෙදර? මේ. ඕක. ආ හා. මේ පුතානේ? ඔව්. ඈ? ඔව්. හා 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 හා. මොකද ප්‍රශ්නේ අම්මා? මට දැරිකින් මේ ගිය හදාගෙන තමයි. ඕන. ඔව්. හා. ආ මොනාද කරන්නේ? මම පොල් කන්නකට මම පොල් කන්නවා. පොල් කඩනවා. ඔව්. හා. पिचिला ඒ බලු දාන්න නැහැ නේ මහත්තයා බලු දාන්න බෑ බලු දාන්න තු යන්නේ පප්පුවෙන් එහෙම යන්නේ මේ වෙයි මේ ඉතින් ෂේඩ් එකක් ඇඳලා තින්නේ තේක මෙහෙම නේ මට පිච්චෙන සේනවා පිච්චෙනවා ඒක පොල් ගහ මේකත් එකද නෑ නෑ ගහ යන්නේ මහත්තයා බලු නැතර ගැම්මට මේවදී සේනම් පිච්චිලා අර ඉතින් තම ඉතින් අප්පා ඕකනේ මේක මේ සේනම පිච්චිලා දී මෙහෙම අර මෙහෙම යන්නේ නෑ උඩ මේ සේනම අද්දගෙන ගැම්මේ ඉන්නේ ඒ ඔක්කොම පිච්චිලා මේ ගේ හැදෙන්නේ නැත්තේ ඇයි හැදෙන්නේ කියන්නේ හැම තැනටම දුන්න කාටල් ලියුම් ලියලා දුන්න කිසිම කෙනෙක් ආවේ නැහැ මහත් ආවේ නැහැ හ්ම් ඇයි ආවේ නැත්තේ එන්නේ නැස කොච්චර ලියුම් දුන්න කාට හ්ම් හ්ම් නේද සද්දේශ පාලනේ පැත්තිනු බැලුවම සර් අපි චාන්දිර වැඩ කරේ නැහැ කියලා ඒ පැත්තට එහම එහමත් බලපෑම් පොඩක් තිබුණා හ්ම් එවෙනු මග යන මේර ජොබ් එකක පාස් වෙලා ඒකේ නම කැපුවා සර් මගේ නම පළවෙනිට තිබුණා ඔව් මල් තිතුම කපල තිබුණා නම දේශපාලනයට හරවලා දේශපාලන ඔව් හහ ඒ ජොබ් එකක් නැහැ ගේක පාස් වෙලා තුනේ එකක් හම්බුනේ නැ වෙන කෙනෙකුට ගියා හේතුව මොකෝ හේතුව මෙහෙම මාස ඇත්ත කතාව කියන්න හ්ම් මම බොරු කියන්න වැඩක් නැහැ නේ ගමේ ඉතින් ගොඩක් දෙනෙක් 100ට 70ක් පොඩම යමනාව කියන්නේ හිතම් හුඩින් හුඩින් කතා කරනවා හ්ම් ඒ කියන්නේ අර අනිත් පැත්තට මේ ඒක පෙස්සන් ගහලා මට තේයක් කර ගිඩමක් තියේ කියලා ඒක නැති කරයි තේයක් කර ගිඩමක් තියෙනවා තේයක් කරෙන්නේ නැහැ මහත්තයෝ තේ ගහක්වත් නැහැ මම ජීවත් වෙන්නේ දැන් මේ පොල් කන්න රස්සාවෙන් තමයි හ්ම් පොල් කල්ලදී අර ගිවලින් මම කුවඩින් අක් මේ කර ඉල්ල ගන්නවා ඒක හැන්දවට සල්ලි ගිහින් දෙන විකුණගෙන හ්ම් ඒකිනුත් පොඩි මේ ගැටියාගෙන තමයි ජීවත් වෙන්නේ හ්ම් දරු දෙන්නේ නැ නෝනා ජීවත් කරන්නේ ඉතින් බොරු කියන්නේ නැහැ මහත්තයා අත කරලා කියන්නේ දැන් රෑර බිව්වට පස්සේ මේ උදේට ඉතුරුන්ට තමයි මේ තුන් දෙනාට කන්න කියලා මම ගිහලා දවල් මං ආයෙ ඉඳහසේ ආයෙ ඊට පස්සේ රෑට කන්නේ මම රෑට මම රෑට කාලයක් නැහැ
ලංකාවේ පුරවැසිභාවය තියෙද? ඩෙන්ටිටි එකක් තියෙනවා. ඒත් එන්නේ නැහැ. මේ දුක් ගැනවිල කාටද කියලාද? කියුමු නැති කෙනින්නේ නැහැ. ඉතින් කාටත් කියලා තියෙන මන්ත්‍රී තුමාලට. සේ ඔක්කොම කියලා තියෙන ඉතින් පස්සේ තමයි ෆෝන් එකෙන් මේ වැඩ හතහන බලලා මට හිතුනේ මේ කෝල් එකක් හරි දීලා කියන්න ඕනේ ඊ ලොබුතුමාලට. කියන්න ඕනේ කියලා. කී සැරයක් මට කතා කර. දවතාව කිච්ච. කතා කර. මේ දරුවා දැක්කම ගියදන්න මාව එනවද කියලා. උටි ඉඳලා මියන්ටම කුට්ටකන් ඉන්න මාමට මාව එනකන් ගිය. මේ දොරක් කරන්නේ නැහැ නේද? ටකරමකින් අර දොර වහන්නේ. ජරෙලියක් නැ මේ දොරත් නිකන් තියෙන්නේ. පුටුවක් කේත්කොල රැට දොර වහන්නේ. වහන්නේ. මේ වහල සේරම දෙමන උලංග යනවා නේද? සුරංග යනවා. අවුරුදු 12ක් මේ 6 වෙනි ගේ මේ දැන් හදලා තියෙන්නේ. 6 වෙනි ගේ. ඔව්. අනිත් ගේ වලට මොකද? ඒ ගේ වල සේරම කැඩුණා දිරලා එහෙම කැඩුණාද? ඊට පස්සේ මේ ගමේ කිසිම කෙනෙක් ආවේ නැහැ මේ ගෙවල් හදන්න උදව්වක් අක් දෙන්න. මයි මහත්තයා තමයි මේ කණුකපන් ඇවිල්ලා මේ 6 වෙනි ගේත් අපි දෙන්න ගිහුණ අඳුරින් තමයි හදලා මේ ඉන්නේ අද. කිසි කෙනෙක් ආවේ නැහැ උදව් කරන්න. ගම තරහයි. ගමේ කට්ටිය තරහයි. තරහයි කියන්නේ අපි උදව් කරන ගිහල මිනිසුන්ට. මිනිසු අපිට කරන්නේ නැහැ ඇවිල්ලා ඉන්නේ. කරන්නේ නැහැ. නැහැ. කලගුණ සලකනවා. දැන් ලොකු දරුවා කීය වසරේද? 6 වසරේ සර් එන්න. 6 වසරේ. ගොඩා දුර තැනකට තමයි අපි අද ආවේ. ඇත්තටම බොහෝ දුර බැහැර වුණත් මේ පාරවල එන්නත් බෑ නේද? මේ දැන් මොන්ටිසෝරේ ලැබන උත් පොස්ලිට් එක කිනෝ ගන්න විදියක් නැතුයි. පොත් ලිස්ට් එක. बड़े විදවසකේ දිගටම වැස්සා. ඒ වගේ හොල්ගස් යන්න හැදුවා මං කුය යන්න එපා කියලා. කඩේ තිබිච්ච කරාබු දෙක ගලවලු විකුණ ගන්න බඩු ගෙනාවේ. කනේ කරාබු දෙක නැේද? නෑ. විකුණා. කීයට දුගස් කරේ අම්මා? 8000. 8000කට. දැන් සින්න වෙලෙයි. ඉතින් මේ ටික පොලිය හරි ගෙවද ගන්න බලනවා ඉතින් කියන්න නේද? අම්මා රස්සාවක් කරන්න. गेदर इन निका
ශවණ තින්ද ගිය තනින් තියලා යන බෑ සර් කලින් ගියා මම පැත්තේ පැත්තේ ගියා ඔව් යන්න විදියක් නෑ සර් දුව එක ඔව් ආරක්ෂාවක් නැති නිසා ඔව් අද කලින් කියන්න බෑ සර් ඉතින් මේ දොරක් වහන්න බෑ සර් මම සර් අපි මේ ගැටි නිදා ගන්න මහත්තයා ඇවිද වෙනකන් අවදීන් තමයි අපි නිදා ගන්න මහත්තයා එළි වෙනකන් අවදීන් ඉන්නේ මේ දොර ජනේල යන්නේ නෑ සර් තකරමත් තියලා වහන්නේ ජරේ දෙන්න නිකන් තියෙන දෙත්ත දාලා විතරයි සර් ඉන්නේ. දුකසේ තමයි ජීවිතේ ගිනියන්නේ. අම්මා මට මාසෙකට කලිනුත් කතා කරානේ. ඔව්. වැඩ වැඩි අම්මා ගොඩාරියක් වැඩ ප්‍රමාණය ලංකාවේම කට්ටිය කතා කරනවා මෙහෙමයි මෙහෙමයි අරයට එන්න මෙහෙට එන්න ඉතින් දුර පළාත්වලට යන්න අමාරුයි. මොකද තියෙන කාලයයි මේවත් එක ගනිද්දි අනිත් පැලත් එක්ක අපි දැන් වැඩ ගොඩාක් පටන්ගෙන තියෙන ඒවත් බලන්න ඕන ඒවයි ප්‍රශ්න බලන්නත් ඕන ඉතින් හැමදේම කරගෙනනේ අපි මේ දේවල් උත් සාධාරණේ කරන්න උත්සාහ ගන්න මේගේ හදරත් දැන් වරුදු 2017 එදු හදුවේ දෙක තුනක් විතර දෙක තුනක් මේ ගේ තමයි දැන් ඔව් ගේ හදා ගන්න මේ ඉඳම කාගේද මේක මහත්තයා තාත්තා නමට දීන්නේ තාත්තා උඩහ ගෙදර ඉන්නේ තාත්තා ලියලා තියෙන්නේ තාම නැහැ මේ තාත්තා දෙමීර්ග කට වචනේ දීලා තියෙන ඉතින් අර මේ ගේ හදා ගන්න අවශ්‍යය දීලා තියෙනවා මේ එහෙම අවුලක් ආරවුලම් පුරු නෑ ඉතින් දැන් මේකට කවුරු හරි උත්සාහ කරේ නැද්ද ගේ හදන්න? නෑ සර් කිසිම කෙනෙක් උත්සාහ කරන්නේ නෑ. දුනතුරු මහත්තයා විතරයි මේ ගෙදරට පය දීලා කිසිම කෙනෙක් ආවෙ නෑ. ආවෙ නෑ. නෑ. හ්ම්. ආවෙත් නෑ සේව බැලු වෙන්නේ ඡන්ද දවසවලට නම් එනවා ඉතින්. අහමද ගේවල් හදලා දෙන්නම්. එහෙම කියලා එනවා කිසිම කෙනෙක්. ඔව්. නෑ ඒ දවසවලට විතරයි සර් ඒ කට්ටිය. එන්නේ. ඔව් එන්නේ. හ්ම්. එම් කිව්වට කෙරුන්නේ නෑ සර් දැන් අවුරුදු ගාන 2000 මං අවුරුදු 10ක් තිස්සේ ඉඳන් ලියුම් ලියන සර් හැමතැනම ලංකාව පුරා ලියුම් ලියනවා ඔව් මේ මෙතන කිට්ටු අකගෙන ලියුම් දීලා දෙන්නේ සීයර් පොතක් ඉවරන ගමන් විතර දැන් ලියුම් ලියලා තියෙනවා ඒත් වැඩක් වුණා කිසිම වැඩක් වුණා නෑ ලියුම් පිට උත්තරයක් හම්බුන්නේ නෑ මට ඒක ගස්පදින්න බැරි වෙල් මාතේට එමුද උදේට යන්නේ ඉතින් නේ ගෙහෙලා කරාවේ කොහොමද ආපික මොකද සතුටුයි සතුටේ ඔව් නම්ම සතුටුයි අපි ඉතින් අම උත්සාහයක් කරනවා ඉතින් අපිට උදව් උපකාර කරොත් ඉතින් අපි කොහොම හරි උත්සාහයක් දරනවා ඉතින් අපේ ප්‍රේක්ෂකවන්ගේ අතේ තමයි මේ දේ තියෙන්නේ ඔවුන්ගේ ශක්තිය සම්පන්න බව ඇතුලේ තමයි මේ දේ කරන්නට වෙන්නේ දැන් ඉස්සරහ වෙලද්ද තියෙන්නේ ඔව් වෙලා වගා කරන්න නෑ නෑ අපේ නෑ නෑ මේ සෙට් වලින් හරි එතකොට මේ අද වැඩට ගියා ඔව් ගිහලා රුපියල් 100ක් දැන් හොයාගෙන ආවේ 100ක් එව්වා එක ගහන්න එක වහිනව නේ ඔව් වැහි කාලේ වෙච්ච අනතුරක් තියෙනවද අන්තිම හැමතිස්සෙම අමාරුවෙන් හරියට කොහොම හරි කරලා රුපියල් 200ක් පොඩි ගානක් හරි කොහොම හරි හොයනවා ඉතින් ඒ වරුසාව දවස් හයියෙන් මහින්ද දවස් වලින් ගෙදර තමයි ඒ කියන්නේ කර කියා ගන්න දෙයක් නැහැ ඉතින් මේ එහෙම දතින් කඩින් ආයිට බඩු ගිනල්ලා මේ වෙනවා මේ දැන්ට 13000ක් වගේ තියෙනවා කඩේට ණය වෙලා අනේ එහෙම වරුසාව දවස් වල ඒ කඩේට 13000 ගන්නක් තියෙනවා ණය ඔව් කන්න බඩු ගිනන්න ඊට මෙහා කඩේට 7000 ගන්නක් තියෙනවා
නයිට කාලා තියෙන නයිට නෑ ඒ කඩවල වලට යන්නත් බෑ දැන් යනවා ඉතින් යනවා මොකද එහෙම ඉල්ලන්නේ එහෙම නෑ ඉතින් තියෙන වෙලාවක ටික ටික හරි දෙන්නේ කියලා ඒගොල්ලෝ කියන්නේ හ්ම් දැන් ටික ටික එහෙම බඩු ආයිල්ලන බැරි ඉඳ තමයි සර් කරාබු එක තියෙන බඩ ගත්තේ පහුදවසල කන තිබුණේම නෑ සර් කොහොමද මෙයා ගෙදර නීතිය දිගටම වැස්ස සති දෙකක් විතර කන්න මොකක් හරි තිබුණේ නෑ ගෙදර රොටිය පුච්චගෙන කාලා එහෙම රැට හිටි හ්ම් 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 දැන් කරාබු දෙක ගත්තේ කොහොමද ඉස්සර ගත්තද සර අම්මගේ කොහෙද මේ ළඟද මේ ගමේමයි මෑත් ගමේමයි මේ යාළු වෙලා බැන්දේ ඔව් ඔව් කොයි කාලෙද බැන්දේ 2000 අවුරුදු කීයේදී දැන් බැන්නේ අවුරුදු 15 15 න් ආයි මට හිතුණා කීයේද වයස දැන් 31 31යි 15යි 31යි දැන් 27ක් වෙනවා මට 27ක් වෙනවා ඔයාට කීයක් වෙනවද 31 31ක් හොරෙන් පැනලා ආවා ඈ අම්මට කිව්වෙත් නෑ නෑ එපයි ගුව විවාහ වෙන්න කැමති වෙන්නේ නෑ මේකට කොහොමද කැමති වෙන්නේ නෑ නෑ මගේ කැමැත්තට ආවේ ඔව් ආ මගේ කැමැත්තට ඇවිල්ලා දැන් සැපද හදට සැලකන්නේ නෑ සර් මට එහිඳ මගේ ගෙදරින් අම්මා තාත්තා සහෝදරයෝ මට මේ සැලකන්නේ අදට මෙහාට එන්නේ නෑ බඩගිනි තියන හාල් කිලෝ එකක් අගෙන දෙන්න ඒගොල්ලෝ ටින්ඩ කඩන් ගොඩක් තියෙනවා අයියලට විතරයි ඉඩ කඩන් දීලා තියෙන්නේ මට කිසිම දෙයක් දුන්නේ නෑ ඉඩ මේ පොල් ගෙඩියව මට දෙන්නේ නෑ මම යන්නේත් නෑ සර් යන්නේ නෑ නෑ මම යන්නේත් නෑ ඒගොල්ලෝ මෙහෙන්නේත් නෑ එන්නේත් නෑ අකී කරුකමට වෙච්ච වැඩ දැන් මොකද හිතන්නේ දැන් ඉතින් ඉතින් මහත්ය හලකනුනේ සර් කවුරු නැත ඉන්න දරුව දිනත් ඉන්න දුක අප දෙකම බෙදාගෙන ඉන්න දුකසක දෙකම බෙදන් ඉන්න මොකද්ද කරන්නේ නේ අපේ ටීවී දකුණ නරඹනෝ ඔව් මං හැමදාම බලනවා සර් නිතරම මං බලන්නේ වැඩසටහන ඇයි ඒ බලන්නේ මට ගොඩක් ආසයි සර් රිමින්ටි ගියක් දෙන්නකොට විල්ට කරනකොට අර වගේ ගියක් අපි චින්න තිබුණනම් කියලා හිතනවා සර් හිතනවා රිමින්ටි ගියකට ගිහිල්ලා වාඩි වුණා ගොඩක් ආසයි සර් ඔව් අවුරුදු ගණන් මෙටි ගියේ හිටියේ නේද කොඩක් මාසෙ ඉඳි එක ඉන්න මම ඒක සර්ගේ වැඩසටහන බලන්නේ කොයි වෙලාවෙත් නිතරම ආසය අලුත් ගෙවල් බාර දෙනකොට මට තර වගේ ගියක් තිබුණා නම් කිය හිතන ජීවිතය ගැන පස්ස හැරලා බලද්දි මොකද හිතන්නේ අම්මා ලොකු ගමනක් තමයි සර් ඇවිත්ිනේ දුකසේම දුකසේම සැප වින්දෙම නැහැ සර් මෙතෙක් දුරටම දුක තමයි සැප වින්දෙම නැහැ නෑ ඇයි මෙච්චර දුකක් දෙන්න විවාහ වුනේ අත්තම ගෝ මහතෝ කලින් බිස්නස් කරා ඒ කියන්නේ මේ යාළු වෙන ඉස්සෙල්ලා යාළුලා ඉදී කතා තමයි ඉන්නේ ඉස්සෙල්ලා බිස්නස් කරා කියන්නේ කෙහෙකන් කපු साली चूण महत्व मत गया कदा करना मम ए हम भी लाभ मबधारी मम हित मट हम गया मत बस दूर महत्व गमेने चेकदाला तुम से मेरे बस दूरना एक गमन ए मगे साली उ बैंक गीता कर समय अंतिम सानी पकर अंतिम बिजनेस खेलना एक समय සාන්තික කාලයක් ඉඳලා මම අවුරුදු දෙකක් තුනක් විතර මම දුක් විඳ මහත්තයෝ ඒ වස දීපුවේ ඊට පස්සේ මේ තමයි සීන් එකේදී මට සල්ලින්න මුකුත් නැහැ මම ඊට පස්සේ ගෙවල් වලට ෆෝල් කාල දෙනවා ඌ තමයි කරගෙන මේ ඉන්දියේ කරා කියලා ගන්න දෙයක් නැහැ තුන මහත්තයෝ ඒ කියන්නේ මැරෙන්නම තමයි එක තැන්වල මැරෙන දීලා දිනුනේ මේ නෑ නෑ චෝක් එකට ලස්සන ඉන්දියා මහත්තයෝ අර කෙන්ද වැටුනේ මානසික වැටුනවා
මැරෙන්න තරම් වස දෙන මිනිස්සු ගම් වල ඉන්නව. ඔව් මහත්තයා ඉතින් ඒක තමයි ඉතින් අපි විශ්වාස කරාට හිත උඩින් හොඳට කතා බහ කරනවා. හිත යට තියෙන්නේ අන්න ඔයගේ මේ අදාසක් තියෙන්නේ. මේ වගේ මිනිස්සුත් ඉන්නව. හැමෝම නැදින් ටික දෙනෙක් ඒ වගේ ඉන්නව ඉතින් මහත්තයෝ. එතකොට අම්මා සැලකුවද මහත්තයා? ඔව් මම තමයි සර් මේ එක්කන් ගිහිල්ලා ඇදුර එහෙම හම්බෙලා නූල් ගැට ගහලා මේ යන්ත්‍රිකුත් දාලා තියෙන මම සර්. ගොඩක් මේ දුකින් මාස 3ක් මාස 3ෙන් නැති වෙන දීලා තිබුණේ තේකට දාලා. ඔව්. ඒවර මොකද දාලා දෙද? මිනියලු කවලම් කරලා දීලා තිබුණේ. ඊට පස්සේ මම එතනින් කිව්වා මේ මාස 3ක් ඇතුළත මෙයා නැති වෙනවා කියලා. මෙයාගේ මරණය මෙයාටම පේන සර්. ඒකෙන් අපිට නිදා ගන්නවත් දුන්නේ නැහැ. මෙයා වලවල් හරනෝ සුදු රෙදි එල්ලනෝ සුදු ඇඳුම් අඳිනවා පාරවල් සුද්ධ කරනෝ පුවක් කපනෝ මලක දෙට කට්ටියට එන්නේ කියලා පාරවල් හදනෝ ඒ වගේ ඔකට මෙයාට වුණා මේ දීපු දෙ ඒ කයින් කරාට පස්සේ සමහර සර හරි හොඳ වුණා සනීප හොඳ වුණා එහෙම ඇදුර තාම ඉන්නෝ භයානකයි නේ මාතර ගොඩක් ඒව තියෙනවා නේ මං හනීප කරේ නැත්තල් සර අද තම ජීවිතෙන් අතර නැහැ නැහැ ඔව් මං ගොඩක් ණය වෙලා එහෙම හැමතැනම යන්ත්‍රේම දාලා කප් මහත්තයම හම්බලා පන්සලට ගිහිල්ලා ඒ දීපු දෙත් මං මිරිස් එහෙම හොදි හදන් ගිහිල්ලා ගෙදරින් ඒතෙන් ඒගොල්ල මතුරුල ඒව කරලා ඒ දීලා ඒව අයින් කරා සර අයින් කරා ඔව් හ්ම් හ් පුදුම වැඩනේ ගමී කිසිම දෙයක් හම්බුෙන්නේ නැහැ සර් අපිට කිසිම දෙයක් හම්බුෙන්නේ නැහැ එහෙමකො තියෙන කට්ටියටම තමයි හැමදේම දෙන්නේ සර් තියෙන කට්ටියට හ්ම් 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 ඒක වෙන කාටවත් හම්බෙන්නේ නැහැ නෑ වෙන කොහෙන්වත් කිසිම හම්බෙන්න තිබුණත් ඒකන කවුරු හරි නවත්තනවා ගිහිල්ලා මොනවා හරි කියලා ලැබෙන දෙන්නේම නැහැ නෑ නවත්තන්නේ අය එච්චර ගමී මේක විහෙටි සර් ගමෙන් හදෙන්න දෙන්නේ නැහැ. හදෙන්න දෙන්නේ මොන? නැහැ. මොකද කරපු වරද? දන්නේ නැහැ සර්. පිටින් කාටද අපි ගිහිල්ලා උදව් කරනවා? මොනවා හරි දෙයක් තුනන් එක උදව් කරනවා ගිහිල්ලා මගුලට මරෙන්න දෙරටම. හ්ම්. අපිට කරන්නේ එහෙමයි සර්. කකරි මට හම් වෙනවයි කියලා දෙයක් දැනගත්තු ගමන් ගිහිල්ලා පෙස්සම් ගහනවා සර් හැම දෙයකටම. පෙස්සම් ගහනවා. ඔව්. පෙස්සම් වලට බය වෙලා නතර කරනවා. ඔව්. ඒගොල්ලෝ ඉතින් ඇවිල්ලා බලන්නේ නැතුව එහෙම නම කපලා දානවා සර්. ඔයාලා නැතුව. සමුර්ධි තියෙනවා. ඔව්. සමෘද්ධිය තියෙනවා. ඒකට ප්‍රශ්න දාන්නේ. ඒකෙන් ඒ ප්‍රශ්න දාලා තිබුණා සර් මේ එහෙම පුවක් කඩනවායි පොල් කඩනවායි මෙහෙම සමුද්‍රිය හදලා දුන්නා මිස් ගෙදරට ඇවිල්ලා බලලා සමුද්‍රිය හදලා දුන්නා. හ්ම් හ්ම් හ්ම්. සමෘද්ධිය තියෙනවා. ඒකත් ලොකු දෙයක් නේ. ඔව්. මේකද ගෙදරද? මේක කුස්සිය. හ්ම්? ඔව්. ඇතුලේ මොනවද තියෙන්නේ? ලයිට් තියෙනද? නැද්ද? පොල් නම් තියෙනවා නේ. ඔව්. මේකද ගෙදර? නිදාගන්නේ කොහෙද? බිම සර්. බිම නිදාගන්නේ. බිම. මේ බිම නිදාගන්නේ. ඔව්. අද දල් හැටි ඉඳලම් බීම තමයි ලයිට් තියද දාන්න බලන්න අවුරුදු 12 තිස්සේ මෙහෙම ඉන්නේ ඔව් වැහි දවස් වලට කොහමද අම්මා වැහි දවස් වලට ඉතින් මේ තකරන් අර මන්සයට දා ගෝල එකක් දුන්නේ දේනවා මහලම මුළු මේ කාමරෙම ගියා ඊට පස්සේ මේ තකරන් ඔව් උදේ 4:00 මාට විතර ඊට පස්සේ මෙයා වහලුට නැගලා හැදුවා සේරම තෙමුණා සර් නිදා ගන්න කොට්ටේ පවා සේරම තෙමුණා එදා එදා හ්ම්. උලංග කාව සේරම යන බර දාලා ගල් දාලා තියෙන වහලේ සර්. හ්ම්. ජීවත් වෙන විදිහක් නැහැ. හ්ම්. දැන් මොකද මම ඉල්ලා සිටින්නේ? මම ඉල්ලන්නේ වැඩලද? ඉතින් කදලද? යක් කද දෙන එක. යටි දාටි පිසිදු වෙනවා මට මේ එක ගාම්බරියක් අදලා දෙන්න වරුසාවෙන් මේ දුවා ආරක්ෂා කරගන්න.
उत्साह कर क्या मैं को हित्ती नाम मैं के तो यार अत बना तो थी ना क्या मटर हाँ कुछ नहीं सर ये रह भी है पूरा मैं काम ये वक्त देखा ला इच्छा रहता मैं इसे रख दवाल तो क्या मने दवाल मैं बता मैं ये लोग लो थी ना आलू मिलिस कारला थी ना वहां किसी कबड्डी का दौरा दौरा अपने हाँ मैं के दौरा तमाय वाहन ने जाने ले कुछ नया सर पड़ी लाली क्या लेके आती है तीन ने मैं तीन ने सर मैं के तमाय सर मैं जाने ले वाहन वाहन नहीं डालने यहाँ पैसे जाने ले इधर ले इतने कॉलर नहीं डालने तले हेतु करला मेकेट मुकद्दे हेतु करने निकान ता दगरा मेके निकान में ओ मत दगरा में एलियन आप गवन एन्ने गमन एलियट मेहेट वटेनो एक एक वी सर मंगर अपि निदागत महते कोचर वट होला वा निदागन नै सर एलियन गम अवधियन इन्नवा ते उनु करगन बीला एम एम अवधियन मा इन्ने अरे चावन नेते इन्न में दू इन्न हिन्न हारे एक काम बरे एक खादा निकियन एक काम बरे ऐति मतलब मैं निदागन पैदूरा करने पैदूरा करने करने मैं भी इसी दागन तो मैं किधर निदागन ने कहूँ रु ये मैं सी तलाते का कोह में ही नहीं इन समय चीज़ हम खाती थीं खान अंदा कुड़ निदागन अभी इधर पिंकर लने था पिंकर लने मारु साहब तो माम मैच महाचार जगा किए ना अपने खावट जाने कुटे भाई ना कुटे निताल जाने पुलवांग में नहीं गया ये तो सर मैं इतने काल से बीमा में जाऊंगे सर जी बीमा में जीवित है पूर्त मेरा दिन संगान अपने तू ही नोस संगान अपने से महे महे दिन ना दम मसीह तलर ये महे दिन वही दिन है සිද්ධාලේප ඒව ගානවා හැමදාම ඉතින් ඔළුවේ මමත් ඉතින් හැමදාම සිද්ධාලේප ගානවා කකුලේ ඔක්කොගෙම මොකද මෙච්චර මේ දුර කතර ගවාගෙන එනවයි කියන්නේ ඔබ මේ විදියට ජීවත් වෙනවා මම මාවතේ ජීවත් වෙනවා පාරේ අපි ජීවත් වෙන්නේ බැලුවා නැත්තම් අපි මහා පාරේ ඉන්නේ වැඩි ප්‍රමාණයක් ඉතින් මේක තමයි ඉතින් ජීවිතේ ජීවිතේ හැම විදියටම වෙනස්කම් තියෙනවා අපි ඉතින් මැටිගුලි වැටෙනවා දැන් मैटी गहन जो मैं खड़ा
उत्साह मेक सपत्त तीन विश्वास फोटो मुद्र
පන්තියක් කියන්නේ සුදුගම් මහා ගන්නවා සාලි නැහැ ඉතින් 800 ගන්නක් වෙන ඉස්කෝලෙන් අම්මල සුදුගම් හෙදි කියලා තමයි ඉතින් ඇඳන් යන්නේ පුස් කෑවත් ඒකම විතරයි සරලයි කොහමර ගෙන්නවල දෙන්න කියලා කාටද කිව්වේ දෙයියන්ගෙන් ඉල්ලුවද දෙයියන්ගෙන් ඉල්ලුවා ඔව් දිනගිට්ටු මම්මන් දෙයියන්ට කිව්වා සර් කොහමර මට ගෙදරට ගෙන්නවල දෙන්න දෙයියෝ බැලුවා එතකොට සර් අත මට දෙයියෝ බැලුවාගේ තමයි ඉතින් සර් මන් කීප දෙ ඉෂ්ට කරන්නේ දෙයියන්ට දිතුතිවත් වෙයි කොයි වෙලාවෙ නිතරම ෆෝන් එකෙන් බලනවා සර් ගෙවල් සටහන බලනවා මට ඉතින් අර ගෙවල් හදලා දෙනකොට ගොඩක් මාසයි සර් අපිටත් මට ඒ හීනේ කවද්ද හැබැයි වෙන්නේ කියලා කියලා තමයි මම බලන් ඉන්නේ කවද්ද ඒ හීනේ මට එන්නේ කියලා පුළුවන් නම් මං කියන්නේ සර් මට නිවසක්වත් විතරක් හදලා දෙන්න. එක කාමරයක්. ඔව්. එක කාමරයක්. ඔව් එක කාමරයක් දුන්නා නේද සර් කියන්නේ ලොකුවට මේ ඕනේ නැහැ. හ්ම්. ඉන්න. ආරක්ෂක ගෑවල මේකින් ඉඳ සර් ඒ. හ්ම්. බලමු. විදකුණ මාදය අතර විදිහට අද දවසෙත් අපි මේ ඉන්නේ මේ අති දුෂ්කර ගම්මානයක තමයි අතර වාහනයට එන්නත් බෑ මේක මම කවදාවත් ඇවිල්ලත් නැහැ මේ පාරේ මේ අම්මකෝ එන්න පුළුවන් කේකේ තමයි මාව එක්කගෙන ආවේ නේද ඔව් ඇවිල්ලා පිට්ටනියක් තියෙනවා කියලා කිව්වා පිට්ටනියට දැම්මනම් මේ වාහනේ අද ගන්න වෙන්නේ ආ ඊරෙන සුළු බවක් තියෙන්නේ අතර මේ පාරවල් නම් කොහොමත්ම එන්න බෑ දැන් මට හරව ගන්න විදියකුත් නැහැ පස්සට ගන්න විදියකුත් නැහැ ලොකු අමාරුවක තමයි මේ අම්මා ඇවිල්ලා මාව දැම්මේ ඒවත් ඉතාලම අපහසුයෙන් වාහනේ ගත්තේ නේද අම්මා ඉස්සරහ වදිනවද නැද්ද කියලා බලලා තමයි ඇත්තට ගත්තේ ඉතින් අද දිනේදීත් අපි මේ අම්මගේ කතාවට දුරබහැර ප්‍රදේශයක වුණොත් අපි ඇවිල්ලා මේ ප්‍රශ්නේ හරි අහන්න මේ ටීවී දකුණ ප්‍රේක්ෂකයා වියක් නේද අපිව බලනවා කිව්වා මට නිරන්තරයෙන් අම්මා කතා කරලා කියනවා කොහොමාරි මහත්තයෝ මේ වැඩේ කරලා දෙන්න එන්න කියලා අපි පැත්තට නේද අම්මා? ඔව්. එහෙම කියනවා නේද? ඈ? කිව්වසෙ මම කෝල් ගන්නවා නිතරම කතා කරලා කියනවා. ඔව්. මට ගේ බලල යන්න අපි බලල යන්න එන්න කියලා. ඔව්. මේ වගේ කෝල් දවසට බොහෝ ගණනක් එනවා. 500ක් 1000ක් ඇති ප්‍රමාණයක් එනවා. ආන්සර් කරන්නවත් වෙලාවක් නැහැ. ඉතින් මේ හැම දෙයක්ම මේවා කලමනාකරණය කරගැනීමෙන් තමයි අපිට සිදුවෙන්නේ. ඉතින් අපිට තේරෙනවා මිනිසුන්ගේ ප්‍රශ්නේ කුමක්ද කියන එක. ප්‍රශ්නය බරපතලයි. මිනිසුන්ට ඇත්තටම ජීවත් වෙන්න නිවසක් නැති ප්‍රශ්න, විවිධාකාර ගැටලු, රෝගී බා ප්‍රශ්න, පිළිකාවල ගැටලු, මේ වගේ විවිධාකාර ප්‍රශ්න අපිට එනවා. ඉතින් ඒ අතර මේ අම්මගේ ගැටලුව කීප වාරයක් අපිට මාස ගණනාවකදී කතා කරා. ඒ මොනවත් අපි අද දවසේ ආවා ඉතින් ඕස්ට්‍රේලියාවේ පර්ත් වල ඉන්න ගාල්ලේ අපි මයිකල් මහත්තයාගේ නෝනාගේ උපන්දිනය නිමිති කරගෙන ෆාම් කියන බිරිඳ 69 වෙනි උපන්දිනයට සුබ උපන්දිනය ප්‍රාර්ථනා කිරීමේ අරමුණ ඇතුළු ඇතරම මයිකල් මහත්තයා කිව්වා මේ වගේ දුෂ්කරතා ගම්මානවල ඉන්න දුක් විඳින කන්න බොන්න නැති අය වෙනුවෙන් කැලුම් මහත්තයා මේ කටයුතු කරන්න ඔබගේ කටයුතු ගැන අවශ්‍යයෙන් අපි පැහැදිලා මේ අපිට බොහෝ ශක්තියක් සහ ධෛර්යයක් සපයන මයිකල් මහත්මයා තුමාගේ බිරිඳ 69 වියට පාතබන පෑම් බිරිඳ වෙනුවෙන් තමයි මේ උතුම් කටයුත්ත අද දිනේ අපි සිදු කරන්නේ විශේෂයෙන්ම බොහෝ දුර බැහැරක ප්‍රදේශයක් වුණත් අපි මේ මිනිස්සු සොයාගෙන ඇවිල්ලා අපි මේ කටයුත්ත සිදු කරනවා විශේෂයෙන්ම අද දවසේ අපි මේ පරිත්‍යාග කරනවා මෙන්න සිද්ධ වෙනවා සර් මේවා දීපු සර් මහත්තලා මහත්තුරුන්ට නෝනලාට ඔබතුමාට ජාති දාති පින් ලැබෙනවා මේ බත් ටිකක් කන වාරයක් ගාලි පින් දෙනවා සර් ඔව් මම තියනවා හොඳයි හොඳයි ඔය තියනවා
ඉතින් මේ හැම එකදීම අපි උත්සාහ කරන්නේ කොයිතරම් දුෂ්කර තැන් වුණත් අපි මේ අදාළම අය සොයාගෙන ඇවිල්ලා මේ වගේ අසරණතාවයට පත් වෙච්ච මේ මැටිගාවල් වල ජීවත් වෙන අම්මලා වෙනුවෙන් තමයි අපි මේ උතුම් සත්කාර කරන්න අපි උත්සාහ කරන්නේ මේ එකම වැඩසටහන තමයි කරන්න වෙන්නේ මොකද මේ වගේ දුර ප්‍රදේශයකට ආවට පස්සේ ලොකු වැඩසටහන ප්‍රමාණයක් කරන්න වෙන්නේ ඉතින් කාලයයි ගමන් මේ මේකත් එක්ක ගනිද්දි ඉතින් ඒ හැම අද ඉරිදා දිනේනේ ඔව් වෙනදන ඇත්තටම අපි දන්නවා සාමාන්‍ය කට්ටියට ඉරිදා මේ හැම පොඩි නිවාඩුවක් හරි තියෙනවනේ ඔව් අපිට නම් නිවාඩුවක් කියන දවසක් ඇත්තටම මගේ නැහැ මට මගේ ජීවිතේ එහෙම එකක් මම මේ වෙලාවත් නැහැ මම පුළුවන් තරම් හැකි ආකාරයෙන් මේ අසරණ මිනිස්සු කවුරුවත් බලන්නවත් ඇවිල්ලා නැහැ නේ අද වෙනතුරු කිසිම කෙනෙක් ආවේ නැහැ කිසිම කෙනෙක් ආවද කිසිම කෙනෙක් ආවේ නැහැ ඔබතුමා තමයි මේ ආවේ පළවෙනි වතාවට ඔව් මේ රටේ මේ පුරවැසියෝ මේ රටේ අහිංසක ජීවත් වෙන මිනිසුන්ට ජීවිතය කොහොම හරි ලබා දීම තමයි අපේ අපේක්ෂාව බවට පත් වෙලා තියෙන්නේ ඒ තරම් කොයිතරම් කටුක මම්මාවත් උනත් අපි සොයාගෙන යන්නේ මේ අභියෝගාත්මක තැන්වල ඒක තමයි වෙන්න ඕන තැන් මෙතන පාර අයිනක හොඳට තැන්වලට නෙමෙයි අදාළ තැන් අමාරු තැන් සොයාගෙන ගිහිල්ලා ටීවී දකින මාධ්‍ය හැදෙන විදිහට අපි මේ කටයුතු සිදු කරන්නේ ඉතින් අපි මේවයි මේ අම්මගේ දුක හරි අපි අහලා අපිට පුළුවන් දෙයක් හරි කරන්න අපි මිනිස්සුය විදිහට උත්සාහ ගැනීම තමයි මේ සිදු කරන්නේ ඉතින් අපි බලමු අම්මගේ අදිෂ්ඨානය සපල වේද කියලා මේක හරි වාසනාව ජීවිතේ ලක්කක ඇතුලේ තියෙන එකක් අපේ ප්‍රේක්ෂකයෝ අපේ සහෘද ප්‍රේක්ෂකයෝගේ හදවතට මේක සඳහා උදව්වක් උපකාරයක් හැකියාවක් තියෙනම් අතිශය වටිනවා අපිට එක කාමරයක් හරි හදලා දෙන්න අම්මා එක කාමරයක් තමයි ඉල්ලන්නේ සර් මට එක කාමරයක් තුනක් ඇති දුවෙක් ඉන්නවා මේකේ ආරක්ෂාවක් කිසිම දෙයක් නැහැ අර කිට්ටුව කඩේකටවත් තනියෙන් තියල යන්න විදියක් නැහැ ඒ නිසා මට එක කාමරයක් දොරක් ජනේලයක් හදලා දුන්නා හොඳට වැඩ කරන්න ඕනේ නැහැ සර් බැම්ම ගිහින් වහලා ගාලා දුන්නා ලොකුම දෙයක් ඇති හැබැයි ওই විදියට කිව්වට පස්සේ ඊට පස්සේ කියනවානේ මහත්තයෝ මෙහෙමයි යට සිමෙන්ති ටික දා ගන්න ඕන කපරවරු ටික කර ගන්න ඕන ජනේල් ටික කර ගන්න ඕන ආ එහෙම යෝ කොම ටික කියනවානේ මහත්තයෝ ටිකක් කරමු එහෙමනේ ඈ පළවෙනින් අර විදියට පටන් ගමුනේ ඒ කියද කියන්නේ ඔව් එතකොට අනිත් ටිකක් කර ගන්නද බලමු කියලා කියන්නේ අපි දන්නේ ප්‍රේක්ෂකව අපිට උදව් කළොත් කළොත් අම්මා අපි මේ වෙනුවෙන් කැප වෙනවා මොකද අපිට ලොකු සංචිතයක් එහෙම එකක් නැහැ ඉතින් ඒ නමුත් අපි මේ මිනිස්සු සොයාගෙන ගිහලා මේ මිනිසුන්ට යම් හෝ දුක හරි අහලා මේ ඔක්සිජන් ටිකක් හරි දීලා මේ මිනිසුන් නගා සිටවන්න තමයි අපි අරමුණ අපි මේ දරන්න ඒ කාරණය දුර ප්‍රදේශයක වුණත් ඉතින් දැන් මේ දවස්වල අපි ගෙවල් කීපයක්ම හදනවා දමිලා අම්මගේ ගෙදර කිතුලේ ගහේ වැටිච්ච සහෝදරයෙක්ගේ නිවසක් එවාගෙම තව අපි වයිලින් එක දීපු ඒ අම්මගේ නිවසේ කටයුතුත් අපි සිදු කරමින් යන්නේ ඉතින් මේ වගේ විශාල දේවල් ටිකක් කරනවා ඉතින් ඒ අතරතුරේ තමයි මේ අලුත් කතාව අපිට හමු වුනේ ඉතින් අපි බලමු අම්මා ඉස්සරහට ඈ ශක්තියෙන් ධෛර්යයෙන් මේ කටයුත්ත වෙනුවෙන් යමක් කරන්න උත්සාහය දරමු ඉතින් බොහොම ස්තුතියි අද දවසට දී සිටියට අවසන් වශයෙන් ඔබට කියන්න තියෙන මොකක්ද අපසන් වශයෙන්ම ඉල්ලන තියෙන සර් මට ඉන්න නිවසක් හදලා දෙන්න ඒක ජාති ජාති පින් සිද්ධ වෙනවා උදව් කරන සෑම දෙනාටම ඔක්කොටම මේ වීඩියෝ එක බලලා මට නිවසක් හදලා දෙන්න කියලා තමයි මම කියන්නේ සර් කාගෙන තියලා ඉල්ලන්නේ හරි හරි හොඳයි අම්මා හොඳයි අතරින් තෙමනවද තෙමනවා දැන් මේ වහිනවා දැන් ගැලි දාලා තියෙන පැකරමට පැකරම උලඟ ගිහලා දැන් තෙමෙනව සර් පරාලක් එක්කම තෙමෙනව දැන් මේ මයින වෙලාවට කතා කරන්නවත් බෑනේ බෑ සර් මට ඇහෙන්නේ ඇහෙන්නේ ඉතලගේ තකරන් ටිකක් තියෙනවා සර් එහා පැත්තේ අලින්ගේ තිබුණේ තනිකර පොල් ඇතු ඊටි කොළ ඒකේ මේ තියෙන සර් ඊටි කොළ ටික සලින්ගේ දිවි හරි ඒ තියෙන නේද ඒ ඉතින් ඉතලගේ තිබුණේ චතරන් සර් ඒ චතරන් ටික හපෙටි තියෙනවා හා මහත්තයා මහල් අර කාලේ ගියේ නෑ නේද ඈ ඈට උනත් උලඟ කවු සේරුම යනවා සර්
मेवागे वीडियो दिनपता नरबन्न अपे चैनल सब्सक्राइब करना।